අද මම කියනාවේ IT සයිට් එකේ සැලරි සම්බන්ධයෙන් සහ ඉමර්ජින් ටොප් 5 ෆියුචර් IT ජොබ්ස් මොනවද කියන එක මම හිතනවා. ඉතින් IT සයිට් එකේ දැනට ජොබ් එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔයම නැත්නම් IT සයිට් එකේ ජොබ් එකක් කරන් ඉන්නවා වෙන්න පුළුවන්. වට ගොඩක් අදගත් වෙ මෙන්න මේ වීඩියෝ එක. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව මුල ඉඳලා අග වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා අපි මේ වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලා මම කතා කරන්නම් ඔයාට දැනට IT සයිට් එකේ තියෙන රැකියාවල මූලික රැකියාවල ඉඳලා එවිල්ලා CIO CTO ලෙවල් එක යනකම්ම සැලරිස් ටික කොච්චර වගේ යනවද කියන එක අද වෙනකොට මාකට් එකේදී සාමාන්‍ය එන්ට්‍රි ලෙවල් පොසිෂන් එකක් විදිහට ගත්තොත් IT ඉන්ටර්න් තමයි දන්නවා. IT ඉන්ටර්න් කෙනෙක් විදිහට තමයි ඉස්සෙල්ලාම ඔයාට ජොයින් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ රේන්ජ් එක රුපියල් 22500 30000 අතර වගේ යනවා. සාමාන්‍ය ලංකාවේ දන්නවා අවම වැටුප 16,000යි. හැබැයි සාමාන්‍ය මේ IT ඉන්ටර්න්ස් ලගේ වැටුප 22500 30000 අතර වගේ සාමාන්‍ය ඇවරේජ් එකක් විදිහට යනවා. ඒ වගේම සොෆ්ට්වෙයාර් ඩිවලොපර් හැබැයි මේ ජූනියර් ලෙවල් එකේදී කියනවා සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් එකට ආවට පස්සේ මුල් අදියරේදී සාමාන්‍යයෙන් රුපියල් 90,000ක විතර වගේ සැලරි එකක් එන්ට්‍රි ලෙවල් එකේදී ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මිඩ් ලෙවල් පොසිෂන්ස් විදිහට ගත්තොත් මිඩ් ලෙවල් පොසිෂන්ස් විදිහට තියෙනවා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, ෆ්‍රන්ට් එන්ඩ් ඩිවලොපර්, ෆුල් ස්ටැක් ඩිවලොපර්, ඩේටා ඇනලිස්ට් වගේ කට්ටිය. ඉතින් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙකුට මිඩ් ලෙවල් එකේ ඉන්න සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙකුට සාමාන්‍ය ලක්ෂ 50,000 2,20,000 අතර වගේ මිඩ් රේන්ජ් එක මාසික සැලරියක් ගන්න පුළුවන්. ෆ්‍රන්ට් එන්ඩ් ඩිවලොපර් කෙනෙක් ලක්ෂක විතර වගේ, ෆුල් ස්ටැක් ඩිවලොපර් කෙනෙක් නම් 1,15,000ක් විතර වගේ සැලරියක් සහ ඩේටා ඇනලිස්ට් කෙනෙකුට සාමාන්‍ය ඇවරේජ් එකක් විතර ලක්ෂ 1,5 විතර වගේ සැලරියක් ගන්න පුළුවන් මිඩ් ලෙවල් එකේ පොසිෂන් එකක් විදිහට ඔයා යනවා නම්. ඊට පස්සේ අපි ස්පෙෂලයිස්ඩ් IT රෝල්ස් කීපයක් තියෙනවා. මේක ගැන මම ඉස්සරහදී වෙනමත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ඉමර්ජින් IT රෝල්ස් ගැනත් මම ඉස්සරහදී කතා කරන්නම්. ඔයත් ඒ නිසා වීඩියෝ එකත් එක්කම ඉන්න. සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට් කෙනෙකුට සාමාන්‍ය ලක්ෂ 2,5 ලක්ෂ 3 වගේ ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන්. AI ඉන්ජිනියර් කෙනෙකුට අද වෙනකොට 282,000ක් විතර වගේ ඇවරේජ් සැලරි එකක් තියෙනවා. ඉතින් මේව මතක තියාගන්න මම මේ ඇවරේජ් එකක් තමයි කියන්නේ. මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. සමහර මීට වඩා වැඩි, ගොඩාක් වැඩි ඒවා තියෙන්නත් පුළුවන්. හැබැයි මේක ඇවරේජ් එකක් විදිහට සැලරි එකක් තමයි මම කියන්නේ. ඩිජිටල් මාකටිං ස්පෙෂලිස්ට්ලට සාමාන්‍ය ලක්ෂ 1,30ක් විතර වගේ දැනට තියෙනවා මුල් ලෙවල් එකේ ඩිජිටල් මාකටිං ස්පෙෂලිස්ට් කෙනෙක් විදියට ඔයා වැඩ කරනවා නම්. ඉතින් මැනේජරියල් පොසිෂන්ස් විදියට ගත්තොත් සාමාන්‍යයෙන් IT ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙකුට නම් ලක්ෂ 2ක් විතර වගේ, සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් ලක්ෂ 1,5ක් විතර වගේ, නෙක්ටක් ඉන්ජිනියර් කෙනෙක් නම් ලක්ෂ 2,5ක් වගේ ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන් මැනේජරියල් ලෙවල් පොසිෂන් එකකට ආවට පස්සේ. ඉතින් එක්සිකියුටිව් ලෙවල්නේ සාමාන්‍යයෙන් IT සයිඩ් එකේ යන්න පුළුවන් උපරිම දුර සාමාන්‍යයෙන් එක්සිකියුටිව් ලෙවල් පොසිෂන්ස් විදිහට සැලකනවා. මේකට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි චීෆ් ටෙක්නොලොජි ඔෆිසර් එහෙම නැත්නම් අපි CTO කියනවා. මේක ඇවරේජ් සැලරි එක සාමාන්‍ය ලක්ෂ 5ක් විතර වගේ වෙනවා. ඒ වගේමයි CIO ගත්තොත් චීෆ් ඉන්ෆර්මේෂන් ඔෆිසර් එකේ සාමාන්‍ය ලක්ෂ 7,5ක් විතර වගේ වෙනවා. මේ වගේ මේක තමයි සාමාන්‍යයෙන් IT සයිඩ් එකේ යන කට්ටියගේ බලාපොරොත්තු එහෙම නැත්නම් ෆියුචර් ඇම්බිෂන් එක ගොඩක් වෙලාවට වෙන්නේ CIO කෙනෙක් වෙන්නේ. සාමාන්‍ය ලක්ෂ 7,5ක් විතර වගේ ඇවරේජ් සැලරි එකක් යනවා කියන්නේ ලංකාව තුළ ඉන්න ලක්ෂ 20, 30, 40 ගන්න කට්ටිය පව ගොඩක් දෙනෙක් ඉන්නවා මෙන්න මේ IT සයිඩ් එකේ එක්සිකියුටිව් ලෙවල් පොසිෂන්ස් වලදී. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කතා කරන්නම් ඉමර්ජින් ටෙක් ජොබ්ස් ඉන් ශ්‍රී ලංකා මොනවද කියන එක. නැත්නම් IT සයිඩ් එකේ අනාගත ජොබ්ස් මොනවද කියන එක. ඉතින් මේක මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා IT සයිඩ් එකෙන් ඉස්සරහට යන කට්ටියට. ඉතින් මොකද ඔයාලට මෙන්න මේ සයිඩ් එකෙන් ඔයාලට ඉස්සරහට යන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලට ගොඩක් වැදගත් වෙයි මෙන්න මේ කියන ක්වොලිෆිකේෂන්ස් ටිකත් එක්කම හදා ගන්න. ඔයාලට උඩ අනිවාර්යයෙන්ම ලොකු සැලරි එකකට ඉස්සරහදී යන්න පුළුවන් මේ IT සයිඩ් එකේ. සාමාන්‍යයෙන් මෙන්න මේ පහ තමයි ඉමර්ජින් ටෙක් ජොබ්ස් ඉන් ශ්‍රී ලංකා විදිහට සලකන්න පුළුවන්. පළවෙනි එක නම තමයි software developer, ඊට පස්සේ data scientist, cyber security specialist, AI engineer සහ digital marketing specialist කියන මෙන්න මේ රැකියා පහ තමයි සාමාන්‍යයෙන් ඉමර්ජින් ටෙක් ජොබ්ස් විදිහට ලංකාව තුළ තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාට IT side එක job එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ jobs වලින් තෝරා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි මේක ටිකක් කතා කරලා බලමු. software developer කෙනෙක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 2,5ක වගේ average salary ටිකක් සාමාන්‍ය හොඳ software developer කෙනෙක් නම් salary එකක් ගන්න පුළුවන් අපිට. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේක්ෂා කරන සාමාන්‍ය ඊළඟ අවුරුදු 5 තුර 10ක 15ක වගේ annual growth එකක් තියෙයි කියලා. ඒක නිසා ඉතින් ලොකු chance එකක් තියෙනවා software developers ලාට AI වගේ tools වල development එකත් එක්කම. ඉතින් මේක වාරේ මේ සාමාන්‍යයෙන් software developer කෙනෙක් වෙන්න නම් ඔයා දන්නවා ගොඩක් වෙලාවට එක්ක campus යන්න ඕන, campus ගිහලා degree එකක් ගන්න ඕන computer science software engineering පැත්තේ. ඒ වගේමයි java python වගේ අර software පැත්තේ knowledge එකත් ඔයාලට මෙන්න මේක complete කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟ එකන තමයි ඩේටා සයන්ටිස්ට්. සාමාන්‍ය ලක්ෂ 2-3ක වගේ සැලරියක් ගන්න පුළුවන් ඩේටා සයන්ටිස්ට් කෙනෙක් වුණොත් එහෙම ඊළඟ අවුරුදු 5 තුළ සාමාන්‍ය 10-12ක වගේ ඇනුවල් growth එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක නිසා සාමාන්‍ය software developer වඩා වැඩි growth එකක් මේකෙන් බලාපොරොත්තු වෙනවා ඩේටා සයන්ටිස්ට් පැත්තේ. සාමාන්‍ය මේ පැත්තේ ඔයාලට qualifications විදිහට ගන්න පුළුවන්. ඉතින් private government වෙන්න අවශ්‍යතාවයක් නැහැ. private campus එකක වුණත් ගැටලුවක් නැහැ. ඩේටා සයන්ස් පැත්තේ ඔයාලට degree එකක් කරන්න පුළුවන්. statistics proficiency එකේ ඔයාලට ඕන වෙනවා SQL වගේ python වගේ ඒ knowledge එක හදා ගන්න. ඔයාලට මේ පැත්තෙන් ඉස්සරහට යන්න කැමැත්තක් තියෙනවා නම්
ඊළඟ තමයි සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට් කෙනෙක් කියන ඉතින් මේකත් ගොඩක් ඩෙවලොප්මන්ට් තියෙන එකක් ලෝකයේ දිහා දැනටත් ගොඩක් වෙලාවට ඉස්සරහට ඇවිල්ලා තියෙන රැකියාවක් සම ලංකාව තුළ ලක්ෂ 3-4 විතර වගේ ඇවරේජ් තර ටිකක් ගන්න පුළුවන් මේකත් 15% 20% වගේ ඇනුවල් ග්‍රෝත් එකක් අපේක්ෂා කරනවා මෙන්න මේ ඊළඟ අවුරුදු 5 ඇතුළත ඒක නිසා ලොකු චාන්ස් එකක් තියෙයි අනිවාර්යයෙන්ම හොඳ ග්‍රෝත් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක් විදිහට සලකන්න පුළුවන් ඉතින් මේකටත් ක්වොලිෆිකේෂන්ස් විදිහට තියෙනවා දන්නවා ඩිග්‍රීස් තියෙනවා සයිබර් සිකියුරිටි පැත්තේ එහෙම නැත්නම් සර්ටිෆිකේෂන්ස් තියෙනවා CISSP CompTIA සිකියුරිටි ප්ලස් වගේ යන්න ඒ වගේ සයිබර් සිකියුරිටි පැත්තේ තියෙන වඩ ඩිග්‍රියක් කරොත් මේකට යන්න පුළුවන් වෙයි. ඊළඟට තමයි AI ඉංජිනියර් සාමාන්‍ය ලක්ෂ 2.5 ලක්ෂ 5ක වගේ ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන්. මේක 18 25ක් වගේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟ අවුරුදු 5 ඇතුළේ විශේෂයෙන්ම අනිත් ජොබ් වලට වඩා වැඩි ඩෙවලොප්මන්ට් එකක් බලාපොරොත්තු වෙන පොසිෂන් එකක් තමයි මෙන්න මේ AI ඉංජිනියර් කියලා කියන්නේ. ඉතින් ඒ AI පැත්තේ යන්න කැමැත්තක් තියෙනවා නේද? ඉතින් ඩිග්‍රී කම්පියුටර් සයන්ස් AI ඩිග්‍රී AI knowledge of ML trans frameworks මෙන්න මේ වගේ වාට ගොඩක් වැදගත් වෙන ඒවා තියෙනවා. ඉතින් ඔය AI ඩිග්‍රීස් ගොඩක් දැන් ලංකාව තුලත් එමින් තියෙනවා. ඉතින් වාට කැමැත්තක් තියෙනවා නම් මේ පැත්තේ රැකියාවක් කරගෙන යන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ ඩිග්‍රියක් වාට කරන්න පුළුවන්. ඊළඟ ඩිජිටල් මාකටින් ස්පෙෂලිස්ට්. ඉතින් ඩිජිටල් මාකටින් එක දැනටත් ලංකාව තුල grow වෙලා තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් ඊළඟ අවුරුදු ටිකෙත් එහෙමයි දැනට ලක්ෂ 1.5ක 3ක වගේ ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන්. හැබැයි මේඩියා කම්පිටිෂන් එක වැඩි එකට හේතු වෙන්නේ ගොඩක් දෙන ඩිජිටල් මාකටින් පැත්තට යොමු වෙලා තියෙන නිසා ඇවරේජ් growth එක 8% වගේ බලාපොරොත්තු වෙන අතර මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉතින් මේ පැත්ත වල යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වාට සර්ටිෆිකේෂන් එක ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන් ඩිග්‍රී එකක් වෙන්න පුළුවන් වාට කරන්න පුළුවන් ඩිජිටල් මාකටින් පැත්තේ SEO පැත්තේ Google Analytics පැත්තේ වාට ජොබ් එකක් ඔය ක්වොලිෆිකේෂන් එකක් හදාගත්තොත් මේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ ජොබ්ස් ටික ගන්න කොහොමද කියන එක ඔයා හදාගත්තොත් එහෙම නැත්නම් ඔයා දැන් දන්නවා ක්වොලිෆිකේෂන් මොනවද හදාගන්න ඕන සැලරිස් මොනවද කියන එක. ඉතින් ඊට අමතරව ඔයා කොහොමද මේ ජොබ් එකක් ගන්න කියලා බලාගත්තොත් ඔයා විශේෂයෙන්ම ඇකඩමික් පාත් එක මම කලින් කෝක ඉස්සෙල්ලාම හදාගන්න ඊට පස්සේ ඒ කියන්නේ සර්ටිෆිකේෂන් එකත් එක්ක නෙට්වර්ක් එක තියාගන්න. ඒ කියන්නේ ඔයා අඳුරන කට්ටිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ජොබ් වල කරන කට්ටිය වෙන්න පුළුවන් ඒ කට්ටියත් එක්ක මේක වැඩි ක්ලෝස් එකක් තියාගන්න ඔයාලා අනිවාර්යයෙන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේමයි ඉන්ටර්න්ෂිප් එකක ඉඳලා මුල ඉඳලා හරි කමක් නැහැ මුල රැකියාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉන්ටර්න්ෂිප්ස් එහෙම ගොඩක් රැකියා දානවා. ඉතින් ඒ රැකියාවන් වල බලලා ඒ වගේ හොඳ එකක් බලලාට ඇප්ලයි කරලා මුල ඉඳලම ක්වොලිෆිකේෂන්ස් එකත් එක්කම ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් හදාගෙන ගියොත් ඔයාලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා IT සයිඩ් එකේ ඉස්සරහට යන කැමැත්තක් තියෙන කට්ටියට IT සයිඩ් එක අද වෙනකොට තත්ත්වය මොකක්ද කියන සම්බන්ධයෙන් සැලරි ජොබ් මාකට් එක සම්බන්ධව ලොකෝ බෝධයක් වෙන්නේ නැති කියලා ඉතින් වීඩියෝ එකේ කැමතිලා ලයික් එකක් දාන්න මේ වගේ ඩිග්නයිසර් එකක් හම්බවෙමු.